මං ඇත්තටම ගොඩක් සතුටු වෙනවා මේ ලිබරල් අදහස් ගැන මේ වගේ වැඩසටහනක් කරනවා කියන එක ගැන. මොකද අපේ සින්දු ඇතුලේ, අපි එදිනදා අහන සින්දු ඇතුලේ ගොඩක් වෙලාවට අපිට මේ ලිබරල් වටිනාකම් හඳුනගන්න පුළුවන්ද? මේක පොඩ්ඩක් විහිළු සහගත දෙයක්. මොකද ලංකාවේ සින්දු හැදෙන්නේ නැහැ ලිබරල් වාදයේ වෙනුවෙන් කියලා. අපි ලිබරල් සින්දුවක් හදමු කියලා සින්දු හැදෙන්නේ නැහැ. සහ එහෙම ලිබරල් අදහස් ඒ තරම් අපේ කලාකරුවන්ට පත්තියන් වෙලා එන්න තරමට ගිහිල්ලත් නැහැ. නමුත් අපි අහලා තියෙනවා, ඒ කියන්නේ ලිබරල් අදහස් එක්ක ගොඩාක් සමාන්තරව යන දහමක් තමයි ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ඉන්න බුද්ධාගම කියන්නේ, බෞද්ධ සංස්කෘතිය කියන්නේ. මෙන්න මේක ඇතුලේ අපි කිව්වොත් එම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ඒකේ තියෙනවා ලිබරල් දහමක්. ඒ කියන්නේ තමන් විතරක් නෙමෙයි අනිත් මිනිස්සුන්ටත් සැපෙන් ඉන්න, ලෙඩක් නැතුව ඉන්න, සතුටෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඒක ලිබරල් ප්‍රාර්ථනාවක්. ඉතින් මෙන්න මේ වගේ සංස්කෘතික බලපෑමක් ඇතුලේ අපිට ඇති වෙච්ච යම් කිසි 1970 ගණන් වල ආපු හිපි ජෙනරේෂන් එකේ නැත්තම් ඒ තියෙන 70s වල බලපෑමත් එක්ක ලංකාවට යම් කිසි සංස්කෘතික අවශෝෂණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒකලෝ දන්නේ නැති වුණත් ඒකලංගේ වචන ඇතුලේ ලිබරල් වටිනාකම් කියවෙන. දැන් මම පළවෙනි උදාහරණයට යන්නම්. අපි අහලා තිනෝ සඳ සඳ වගේ කියලා සින්දුවක්. මම මේකේ කෝරස් එක විතරක් කියන්න මේ ඉල්ලීමක් කරනවා. මොකද මේ සින්දුව ලියන්නේ විදර්ශන කන්නංගර කියලා රචකයෙක්, ඒ වගේම දේශපාලන චරිතයක්. අවාසනාවට ඒ සින්දුව ලියන මනුස්සයා මේ සින්දුවේ තේරුම දන්නේ නැතුව තමයි ඒක ලියලා තියෙන්නේ. මොකද එයාගේ කොමියුනිස්ට් වාදය හෝ ඒ තියෙන රැඩිකල් වාදය ඇතුලේ එයා ගිනියන පැවැත්මට සම්පූර්ණයෙන් ඉදුරා වෙනස් දෙයක් තමයි එයාගේ සින්දුව ඇතුලේ එයා කියන්නේ. ඉතින් අපි බලමු මේ සින්දුව කොයි විදිහටද දිගහැරෙන්නේ කියලා. මම පෙන්නන්නම් ඒක කොහොමද තේරුම ලිබරල් වාදයත් එක්ක සමපාත වෙන්නේ කියලා. බැලුවහම මේ සින්දුවේ පළවෙනිද කියවිච්ච වචන පොල්පේලි. ඒ කියන්නේ ඔබ මා නොවනතුරු මම ඔබ නොවනතුරු. මෙන්න මේ පිළිගැනීම. ඒ කියන්නේ මමයි ඔයයි කියන්නේ දෙන්නෙක්. අපි දෙන්න එක අහුවෙල එකක් හදනවා කියන එක නෙමෙයි, අපි දෙන්න දෙන්නෙක් විදිහට එකට පවතිනවා කියන එක. මේක තමයි ලිබරල් සිතීමක පදනම. ඒ කියන්නේ මම මං වගේ කියලා මං වගේ කරන්න හදන්නේ අනිත් එක්කෙනා. මගේ පෙම්වතිය වෙන්න පුළුවන්, මගේ පෙම්වතිය මං වගේ කරන්න හදන්නේ. මං එයාට එයා විදිහට ඉන්න ඉඩ දෙනවා. එතකොට මං එයාව එයා විදිහට තේරුම් ගන්න උත්සාහ කරනවා. එයා මාව මං විදිහට තේරුම් ගන්න උත්සාහ කරනවා. මං උත්සාහ කරන්නේ මම වෙන්න. එයා උත්සාහ කරන්නේ එයා වෙන්න. රයිට්. එතකොට ඒකල කියන්නේ සින්දුව ඇතුලේ සඳ වගේ. තරු වගේ නේ. සඳ ගිහිල්ලා තරු වගේ වෙන්න හදන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට සඳ වගේ තරු වගේ අපි වගේ. මෙන්න මේ පිළිගැනීම තමයි ලිබරල් සිතීමක පදනම වෙන්නේ. කියන්නේ අපි අනිත් අය වෙනස් කරන්න යනව වෙනුවට අපි අනිත් අයගේ පැවැත්මට ඉඩ දෙනවා. අනිත් අයගේ නිදහස බාර ගන්නවා. අනිත් අයට ඒ අය බවටපත් වෙන්න, ඒ අයගේ පරිපූර්ණත්වයේ අත්විඳින්න, ඒකලගේ ජීවිතය ඇතුළේ ඒකලෝ පරිපූර්ණ වෙන්න උදව් කරනවා. ඒ මිසක් අපි හදපු කෝවකට, අපි හදපු අච්චුවකට ගිහිල්ලා ඒක වක්ර වක්ර යන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි අපි හොඳ ලිබරල් වාදියෙක් විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේවල් වගේ දේවල් ගැන උනන්දු වෙන්නේ. මොකද අපේ අධ්‍යාපන ක්‍රමය එන්න එන්න පරණ වෙනකොට අපි බලන්නේ එකම අච්චුවකට. ඉංජිනේරුව නම් ඉංජිනේරුව හද හද යනවා, දොස්තරලා නම් දොස්තරලා හද හද යනවා, කලා උපාධි නම් කලා උපාධි හද හද යනවා.
නමුත් මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ මනුස්සයාට මනුස්සයාගේ ජීවිතේ පරිපූර්ණත්වයේ අත්විඳින්න අත්පත් කරගන්න තියෙන ඉඩක් තියෙනවා. තමන්ගේ ජෙන්ඩර් එක, තමන්ගේ ලිංගිකත්වය බාරගන්න, තමන් ඇත්තටම කරන්න කැමති රැකියාව තෝරගන්න, තමන් ඇත්තටම වෙන්න කැමති නැත්නම් ඇත්තටම පවතින්න කැමති ආකාරයේ පවතිදී අනිකාට ආදරය කරන්න, අනිත් සමාජයේ තේරුම් ගන්න, අනිත් සංස්කෘතියෙන් තේරුම් ගන්න අපේ අධ්‍යාපන ක්‍රමයෙන් එහෙම උදව්වක් කරනවා. ඒත් අන්න ඒකයි ලිබරල් පදනමක් ඇතුළේ අපි හැමතිස්සෙම පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්න කරන්නේ. මොකද අපිට ඕන හඳවල් තරු වගේ කරන්නවත්, තරු හඳ වගේ කරන්නවත් නෙමෙයි, හඳ හඳ වගේ පවතින්න ඕන, තරු තරු වගේ පවතින්න ඕන, මල් මල් වගේ පවතින්න ඕන, අපි එකිනෙකා අපි වගේ පවතින්න ඕන. ඒ සාමූහික පැවැත්ම පිළිගන්න පුළුවන් සමාජයකට අපි කියනවා ලිබරල් සමාජයක් කියලා. ඒතකොට ඒ බාර ගැනීම නැත්තම් ඒකයි මම කියන්නේ මේකේ ආධ්‍යාත්මික දර්ශනයක පැත්තක් තියෙනවා, මේකේ ආධ්‍යාත්මික පුහුණුවක පැත්තක් තියෙනවා. අපිට අමාරුම දේ ඕක. අම්මලාට ඕන වෙනවා ළමයින්ව තමන්ට ඕන විදිහට හදන්න. ඒතර අම්මලාට ලිබරල් වාද උගන්නන්න බෑ. ඒක තමයි ඒකල සාම්ප්‍රදායිකව අරගෙන ආපු විදිය. ඇඳි නොගා හදපු කිරිහොද්ද වගේ කිය කිය ගහලා හරි තමන්ට ඕන කෝවට දාන්න. ඒක තමයි සම්ප්‍රදායික පැවැත්ම කියන්නේ. ඒතකොට ලිබරල් වාදයෙන් ඊට එරෙහි. ළමයාට ළමයා විදිහට හැදෙන්න ඉඩ දෙන්න. ළමයා කැමති ආට් එක හොයාගෙන යන ඉඩ දෙන්න. යාගේ ජීවිතය යාට තෝරගන්න ඉඩ දෙන්න. ඉතින් මේ බාර ගැනීමට අපි උනන්දු වෙනවා කියලා කියන්නේ අපි දැන් මේ සින්දු සෑහෙන කාලයක් අහන්න නැති. හැබැයි ඒව ඇහුවට එහෙම ඒව ලියපු මිනිස්සුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම මේ ලිබරල් වාදී පදනම, මේ පදනමට අර්ථයක් දෙමින් මේ වචන ලියලා තියෙන්නේ කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා ඉතුරු වෙනවා. මම දෙවනි සින්දුව විදියට තෝරගන්නේ පටු අදහස් නම් පෞරින් ලෝකයේ කියන සින්දුව. මේක අර කලින් සින්දුව ගායනා කරන්නේ කසුන් කල්හාර, අපි හැමෝම දන්නවා. මේ සින්දුව ගායනා කරන්නේ අමරදේව, මේක ලියන්නේ මහගමසේකර. මේක ඇත්තටම රවීන්ද්‍රනාත් තාගෝර්ගේ පොයම් එකකින් තමයි ගන්නේ සේකර අරගෙන සින්දුව හදන්නේ. අපි මේ සින්දුව අහලා ඊට පස්සේ කතා කරමු කොහොමද මං හිතන විදියට මේක ලංකාව වගේ රටක ලිබරල්වාදී ලිබරල්වාදී තේමා ගීතයක් බවට පත් වෙන්න පුළුවන් සින්දුවක් කියලා. පටවද හස්නම් පෞරින් ලෝක කැපලිවලට නොබේදී ඥානය නිවහල් තොරව හිස කෙලින් තපාගෙන සිටිනට හැකි කොහේද ඒ වූ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශේ අවදි කරනු වෙන පියාණනේ පතුලින් ගලන පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජලධාරාව තර්කයේ සිඳී කිලි නොගියේ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුම පසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා සදාතිවුණුවද සිතුවිලි උදෙසා කම්කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකද ඒ වූ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
වලට නොබේදී ඥානය නිදහල් වී තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහේද මේ කියන නිදහසේ ස්වර්ග රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද මේ? ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශයේ අවදි කරන්න කියලා කියන්නේ. මගේ රට ඒ වූ නිදහස, ඒ නිදහස සාක්ෂාත් කරගන්න පුළුවන් තැනක් දක්වා ඔසවා තබන්න කියලා පියාණනී කියලා කියනවා. ඔව්. පියාණනී කියන එක අපේ ලංකාවේ අපි කියන්නේ ලක් මාතාව කියලා. හැබැයි පියාණනී කියන එක පීතෘ දේශයක් වශයෙන් බාර ගන්න රටවලුත් තියෙනවා. ඒ වගේම අර ලිබරල් සංකල්ප ඇතුලේ ආපු ක්‍රිස්තියානි දෙවියන් පිළිබඳ විශ්වාසයත් එතන තියෙනවා. ඒ කොහොම වුණත් මේ කියන්නේ පටු අදහස් කියන පවුර. පටු අදහස් කියලා කියන්නේ ඒක එක තැනක කියනවා ගතානුගතික සිරිතේ මරු කතරට වදිනවා කියලා. ඒ කියන්නේ ගතානුගතිකව දේවල් පැවතගෙන එනවා කියලා බාරගෙන, මේ සම්ප්‍රදාය කියලා දේවල් බාරගෙන. ඒක නිසා කවදාවත් වෙනස් නොවී ඉන්න උත්සාහ කරනවා. ඒ වෙනස් නොවී ඉන්න උත්සාහය ඒ රටට කෙලවෙලාම යනවා. දැන් අපේ ලංකාවට කෙලවීම කියන එක හොඳට, ඒ කියන්නේ අපි හොඳ කේස් ස්ටඩි එකක්. අපි කොරෝනා ආවයින් පස්සේ අපි කරපු දේ කොරෝනා පැණියක් හැදුවා. ඒ පැණිය හදලා ඒ පැණිය පොලිමේ ගිහිල්ලා දවස් ගණන් ඒක බොන්න පටන් ගත්තා. අපි හිතුවා කොරෝනා හොඳ කරන්න පුළුවන් ඒ පැණියෙන්. ඒ පැණිය කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? පැණිය කාලියම්ම දීලා තියෙනවා. එතකොට ඒක අපි පිළියරගෙන ඒක බිව්වානේ. ඒක බිල් අපි එහෙම දවස් ගණන් එහෙම පොලිං වල ළමයි ගෑනු එක්ක පොරකකා පැණි ගත්ත රටක්. අපි ලිබරල් කතන්දර කතා කරන්නේ අන්න ඒ වගේ රටක කියන එක අපි හරියට තේරුම් අරන් ඉන්න ඕනේ. මොකද ඒකේ ලස්සන දේ තමයි ඔය ලිබරල් දර්ශනයේ තියෙන පළවෙනි පදනම තමයි තර්කය කියන එක. බුද්ධිවාදය ඇතුලෙන් එන්නේ. මේක ඉන්ටලෙක්චුවල් එන්ලයිට්මන්ට් ඊරා කියන එකේ, අපි කියන්නේ පුනරුද යුගයේ නැත්තම් බුද්ධ යුගයේ කියලා හඳුන්වන යුගයේ ඇතුලේ ආපු අදහස් වලින් එන්නේ. ඒ කියන්නේ තර්කය ඇතුලෙන් හැමදේම ප්‍රශ්න කිරීම කියන එක ලිබරල් වාදයේ පදනමක් වෙනවා. මේ කියන්නේ තමන්ගේ පුද්ගලික ආගමික විශ්වාස නැති කරගෙන ඉන්න ඕන කියන එක නෙමෙයි. නමුත් ඕනම දෙයක් අපි නැවත විමර්ශනය කරලා බලනවා. මේක පවතින්න පුළුවන්ද? මේක කොයි විදිහටද වෙන්න පුළුවන්? මේක පිටිපස්සේ තියෙන්න පුළුවන් පදනම මොකක්ද? එහෙම නැතුව නිකන් ගතානුගතිකව කවුරු හරි අපේ ඉස්සරහ පැණි බිව්වෙන් පස්සේ ඔහොම ලෙඩ නෙමෙයි ඕන ඉම්බහින ලෙඩ ඔක්කොම සුව වෙනවා කියාගෙන ගියොත් එහෙම ඒක ඒ අපි යන්නේ අර ගතානුගතික මරු කතර කියන එක. يعني කෙලවෙලාම ඵලයන් කියන පැත්තට තමයි යන්නේ. අපි කිරි මුට්ටි අතාරිනවා ගිහිල්ලා ගඟවල් වලට ලෙඩ සනීප කරන්න කියලා. මේවා විශ්වාස සංස්කෘතියේ විදිහට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාරාන්තිකව මිනිස්සු මැරෙන වෙලාවල් වල පෝලිං වල, ඒ කියන්නේ කොරෝනා බෝ වෙන්න, කොරෝනා පොකුරු හැදෙන්න තමයි මේ පෝලිං ඒ දවස්වල හේතුව. ඉතින් අපි අන්න ඒ විදිහට තමයි අපේ රට ඇතුලේ මේ ගතානුගතිකත්වයේ එක්ක ගිලිලා යන විදිහ. අපේ හාමුදුරුවරු වනට දේශනා කරන්නෙත් ඒවා. අපේ පූජකවරු ක්‍රිස්තියානි පූජකවරු දේශනා කරන්නෙත් ඒවා. එතකොට එහෙම උනායින් පස්සේ ඒක නිසා තමයි අපි පුළුවන් තරම් ආගම් වලින් මේ ආගමික ආගම් වලින් කියන්නේ මේ පුද්ගලිකව මිනිස්සු ගිනින ආධ්‍යාත්මික දර්ශනය කියන එක නෙමෙයි. ඒ වෙනුවට අධිකාරිමේ ආගම් තමන් රටවල් වලට අපි ලංකාවේ ඊළඟට බොහොම මෑතක දැකපු එක කාබනික ගොවිතැන. හාමුදුරු කෙනෙක් ආවා, දොස්තර කෙනෙක් ආවා, කිව්වා අපි ඔක්කොම ටික කාබනික කරන්න ගියා. අද කන්නත් නැති වුණා අන්තිම. එතකොට එහෙම ඒ කාබනික ගොවිතැන කවුරු හරි ගෝඨාභය හරි කවුරු හරි ආපු ජනාධිපති විතරක් කරපු වැඩක් නෙමෙයිනේ. විශේෂඥ දොස්තරලා එක පිටිපස්සේ හිටියා, right? දැන් මහාචාර්යවරු හිටියා. ඊළඟට ලංකාවේ හැමෝම බහුතර ඡන්දයක් දුන්නා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට. එහෙමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවේ. එතකොට එහෙම කාබනික ගොවිතැනකින් රටක් සස්විධික කරන්න පුළුවන් කියලා හිතපු පදනම මොකක්ද? දොස්තර කෙනෙකුට කෘෂිකර්මයේ පුළුවන් කියලා හිතපු පදනම මොකක්ද? එතකොට දොස්තර කෙනෙක් පාංශු විද්‍යාව දන්නවා කියලා හිතපු පදනම මොකද? ඒව අපිට අදාළ නැහැ. එයා ડોක්ටර් දොස්තරට වඩා උඹලා දන්නවද? එයා කියනවා කාබනික එක හොඳයි කියලා කාපන් කාබනික. ඊට පස්සේ කෙල වෙලාම ගිහිල්ලා ෆ්ලැටේ වැටලා කන්න අඳින්නේ නැති වෙලා ඊළඟට පිටරටවල වලින් ණයට කන ගන්නට වැටුණා. හේතුව මේ ගතානුගතික සිරිත. ගතානුගතිකව කවුරු හරි කිව්වොත් එහෙම මට සාතිකයක් තියෙනවා කියලා ඒක පිළිගන්නවා. කවුරු හරි කිව්වොත් එහෙම මම දොස්තර කෙනෙක් මම මහාචාර්යවරයෙක් කියලා ඒක පිළිගන්නවා.
එතකොට අධ්‍යාපන ක්‍රමයේ වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතිය වෙන්න පුළුවන් ආචාර්ය මහාචාර්යවරු වෙන්න පුළුවන් හැබැයි ගතානුගතිකත්වයේ කියන එක මේ හැමෝටම පොදුයි ඒකොල්ලෝ කියන්නේ ගතානුගතික දේවල් නම් ඒව බාර ගන්න මිනිස්සුන්ට කෙලවෙලා යනවා ඒ ගතානුගතිකත්වයේ ඇතුලේ දැන් බුද්ධාගමේ හොඳම උදාහරණ තමයි බුදුහාමුදුරුවෝ කියන කාලාම සූත්‍රය කියලා එකක් කාලාම සූත්‍රය ඇතුලේ කියන එකක් තමයි වාගේ පරම්පරාවෙන් ආවා කියලා දෙයක් පිළිගන්න එපා වාගේ ආචාර්යවරුන් කිව්වා කියලා දෙයක් පිළිගන්න එපා පොත්පත්වල මේක ලියවිලා තිබුණා කියලා දෙයක් පිළිගන්න එපා. ඔක ඔයා විශ්වාස කරන ඔයා මාර විදිහට අගය කරන මිනිස්සෙක් කිව්වා කියලා පිළිගන්න එපා. මේ දේවල් කිව්වහම නුවණක් තියනවායි කියලා ඉන්න මිනිස්සු hina වෙනවද? ඒ මිනිස්සු මේවා බාර ගන්නවද? රටේ ලෝකේ අනිත් මිනිස්සු මේක පිළිගන්නවද? අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ කතාව කිව්වොත් එහෙම මේ මිනිස්සු කොයි විදිහට අපි දිහා බලයිද? මෙන්න මේ කාරණා දිහා බලලා තමන්ගේ මොලයෙන් විමසලා බලලා මේක මේ කාලයට ගැලපෙනවද? මෙන්න මේ විදිහට තේරුම් අරගෙන යමක් පිළිගන්න. එතකොට ඒක බුදුන්ගේ දර්ශනය කියන්නේ බුද්ධිවාදයේ ප්‍රතිඵලයක් තමයි. එතකොට ඒක නිසා තමයි අර පුනරුදේන යුගයේ නැත්තම් බුද්ධ යුගය ආපු අදහස එක්ක මේක ගොඩක් ළඟින් යන්නේ. ඒක නිසා තමයි ලංකාවට යම්කිසි අවශෝෂණයක් යම්කිසි පදනමක් ලිබරල් සිතීම ඇතුලේ ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද බුද්ධාගම වාසනාවකට සෑහෙන දුරට කිට්ටු මේ සමීපවම කියන්නේ බුදුහාමුදුරුව ලිබරල් වාදියෙක් කියලා. එහෙම නෙමෙයි මම කියන්නේ මේ අදහස් පද්ධතිය යම් කිට්ටු සමානකම් තියෙනවා අපිට එකිනෙකාව තේරුම් ගන්න පුළුවන් විදිහ. ඒ වගේම මේ සින්දු ඇතුලේ කියනවා බියෙන් තොරව හිස කෙලින් තියාගෙන ඉන්න ඕන. බියෙන් තොරව හිස කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කොයි වගේ රටක? නීතිය හා සාධාරණේ පවතින රටක. සාමය පවතින රටක. මානව අයිතිවාසිකම් ගරු කරන රටක. එකිනෙකාගේ සංස්කෘතියෙන් ගරු කරන රටක. මිනිසුන්ගේ ප්‍රකාශනයේ නිදහස, කතා කිරීමේ නිදහස පිළිගන්න රටක. ඒ වගේ රටක විතරයි මිනිස්සුන්ට බයක් නැතුව බෙල්ල කෙලින් ඔළුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. එතකොට එහෙම රටක් කොහෙද කියලා අහන්නේ මේ සින්දු ඇතුලේ. ඒ වගේම මේ සදා දියුණුව ගැන හිතන්න කියලා යෝජනා කරනවා. මෙන්න මේකත් ලිබරල් වාදයේ ඇතුළේ යෝජනා වෙන ඉතාම ලස්සන දෙයක්. අනිත් හැම දර්ශන වාදයක්ම අපි කියන හැම දේශපාලන කතාවක්ම ගොඩ නැගෙන්නේ අවාසනාවන්ත කතාවක් විදියට. අපිට කෙලවෙන්නේ යන්නේ. අපි වෙන අවාසනාවන්ත තත්වයක ඉන්නේ. අපේ ජාතිය නැති වෙන්න යන්නේ. අනිත් ජාතීන් අපිට කෙලවන්න යන්නේ. ධනවාදීව ඇවිල්ලා අපේ ඔක්කොම සල්ලි ටික ඌරගෙන කන්න හදන්නේ. ඒ හැම දර්ශනයක්ම ගොඩනැගිලා තියෙන්නේ අපිට ලොකු අවදානමක් ඉන්නවා. අපිට කෙලවෙන්නයි යන්නේ. අපි ඉවරයි. අපි අනාතයි කියන එක. ලිබරල් වාදයේ ගොඩනැගෙන්නේ එහෙම නෙමෙයි. ලිබරල් වාදී මිනිස්සුන්ගේ තියෙන වටිනාම ප්‍රවේශයක් තමයි මේ මිනිස්සු පොසිටිව්. මේ මිනිස්සු ධනාත්මකයි දේවල් දිහා බලන. මේ මිනිස්සු සුභවාදී. මේ මිනිස්සු හැමතිස්සෙම සුභවාදීව දේවල් උත්සාහ කරනවා. ඒක ඇතුළේ තමයි ව්‍යවසායකත්වයේ නිර්මාණශීලීත්වයේ වර්ධනය වෙන්නේ. අන්න ඒකයි ලිබරල් වාදයේ තියෙන ලොකුම වටිනාකමක් වෙන්නේ මෙන්න මේ විදිහට. ලෝකෙ දිහා නෙගටිව් ආකල්පකින් බලන්නේ නැතුව. ලෝකෙට අපි කියන ටොක්සික් කියලා ටොක්සික් දෙයක් එකතු කරන්නේ නැතුව ලෝකෙට පුළුවන් ද හොඳ යහපත් නැත්තම් සතුටු වෙන්න පුළුවන් දියුණු වෙන්න පුළුවන් දෙයක් එකතු කරන්න. ඒක ලිබරල් වාදයේ තියෙන සිහිනයක් නැත්නම් ලිබරල් ප්‍රාර්ථනයක්. ඒ වගේම ඒක කියන තව කතාවක් තමයි ඥානීය නිවහල් වී. ඥානය තිබුණට වඩා නෑ ඥානීය නිවහල් වෙන්න ඕන. ඥානය මොකටවත් අදීන නැත්නම් දීන වෙන්න බෑ. මොකටවත් දීන වෙනවා කියලා කියන්නේ මොකක්වත් සරණ ගිය ඥානයකින් වැඩක් නෑ. ඒ ඥානීය නිදහස් ඥානයක් වෙන්න ඕන. ඒ ඥානීය එක එක ආගමික භක්තියින් වලින් හෝ එක එක විශ්වාස පද්ධතියින් හෝ එක්කෝ සම්ප්‍රදායන්ගෙන් නැත්තම් ඒකෝලංගේ තියෙන මේ රටරටවල පවතින ක්‍රමයන්ගෙන් දූෂිත වෙච්ච එකක් නෙමෙයි ඥානීය නිවහල්ව ලෝකයේ මේ වෙලාවේ පිළිගත් ඉහළම ඥානය වෙන්න ඕන. ඒතර අපිට අන්තර්ජාලයේ මේ වගේ දේවල් ඇසුරෙන් හම්බ වෙන්නේ අපිට මේ මොහොතේ පවතින ඥානය අපිට ස්පර්ශ කරන්න ඉඩ හම්බ වෙලා තියෙනවා. ඒ තාක්ෂණය දිනුන වෙලා තියෙනවා. එතකොට අන්නේ නිවහල් ඥානය ඇති කර ගැනීම පිළිබඳ කතාවක් මෙන්න මේ සින්දුව ඇතුලේ කියනවා. මේක නිසා තමයි මම හිතන්නේ ටාගෝර් මේක ඉන්දියාවට කියන්නේ. මොකද ඉන්දියාවෙත් අපේ වගේම ගතානුගතිකත්වය අපිට වඩා කෙලවෙච්ච රටක් ගතානුගතිකත්වය ඇතුලේ. තාම අර මලමිනි පා කරන ගගවල් වල වතුර බොනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ඒවා ගානක් නැති රටක්. ඉතින් එහෙම රටකට තමයි ටාගෝ ඉදිරිපත් කරන්නේ මෙන්න මේ දර්ශනය. එතකොට මේ ලිබරල් අදහස් වලින් කැටි වෙච්ච පෙරදිග දර්ශනයක් ටාගෝර් මේ තමන්ගේ කවිය ඇතුලේ ඉස්සරහට අරන් එනවා. කොහොම මේ සින්දු අපි පොඩි කාලේ ආපු සින්දුවක් කොහෙද අපේලවා. Thank you.
පුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම රාජකුමාරයන් කුමාරියන් ඉන්න පළාතක් නපුරු රාසයන් රාසියන් ඉන්න කැලෑව තුන්චි සුරංගනාව සැඟවී ඉන්න වළාව අපට හිතුමතයේ රජ කරගෙන ඉන්න තිහාව අපට හිතුමතයේ රජ කරගෙන ඉන්න තිහාව කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ මුදු හතන්නේ හා උරු පදින්න එන්න යාළුවේ මකර කටින් නාග පවනට යමු එන්න යාළුවේ අපිට අපේ ලොව සොයා ගන්න එන්න යාළුවේ අපිට අපේ ලොව සොයා ගන්න එන්න යාළුවේ කොහෙද කොහෙද අපේ ලොව කොහෙද කොහෙද අපේ රට මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම මේ සිින්දුව මඩොල් දුව චිත්‍රපටියේ අපිට හම්බුවෙන්නේ මේ මඩොල් දුව අපි දන්න මාර්ටින් වික්‍රමසිංහ ලියන්නේ මේ සිින්දුව ලියන්නේ සුනිල් ආරියරත්න අවාසනාවට දැන් අපිට ඉන්න සුනිල් ආරියරත්න රජකතා බණ කතා හදමින් හදමින් අර සම්ප්‍රදාය වවන්න හදනවා නමුත් සුනිල් ආරියරත්නගේ මෙහෙම කාලයක් තිබුණා නිදහස ගැන කතා කරන ඒ වගේ නිර්මාණ කරන ඒ නිදහස හොයාගෙන යන යෞවන අදහස් තියෙන කාලයක් සුනිල් ආරියරත්නට තිබුණා. එතකොට මේකේ තනුව අමරදේවගේම තනුවක් වික්ටර් රත්නායකගේ තමයි මේකේ ගායනය. මේ සින්දුව අහනකොට අපි ඕන කෙනෙකුට මතක් වෙන්නේ අපේ ගැටවර හැඟීම කියන එක. මඩොල් දුව කියලා කියන්නේ එහෙම කතාවක්. ගෙවල් වල අම්මලා තාත්තලාත් එක්ක මේ ඒකොල්ලන් කියන විදිහට ඉන්න බෑ කියලා බෝට්ටුවක නැගලා දූපතක් හොයාගෙන යනවා උන්ට ඕන විදිහට ජීවත් වෙනවා කියලා. අපි අපිට ඕන විදිහට ජීවත් වෙනවා කියලා. මෙන්න මේ ගවේෂණය නැත්තම් මෙන්න මේ විදිහට අලුත් ලෝකයක් හොයාගෙන යාම කියන එක ලිබරල් සිතීමේ පදනමක්. දූපතක් ඇතුලේ කොටු වෙනවා වෙනුවට ඒ දූපතේ තියෙන දේවල් බදාගෙන ඒක ඇතුලේ වැළලෙන්න හදනවා වෙනුවට ඒක හාරගෙන ඇතුලට බහ බහ අපේ උරුමයයි අපේ අතීතයයි කිය කිය සතුටු වෙන්න හදනවා වෙනුවට එළියට ගිහිල්ලා අලුත් රාජ්‍යයන් හොයාගෙන යනවා කියන එක ලිබරල් සිතීමක නැත්තම් ඒක ලිබරල් වටිනාකම් පද්ධතිය එන කොටසක්. ඒකට හේතුව තමයි මේ සින්දුව ඇතුලේ කියනවා. ඒ කියන්නේ අපිට සීමා කොටු සීමා නැති ලෝකයක් අපි හොයාගෙන යමු. අපි ගිහිල්ලා ඒ ලෝකේ අපි ඒ කැමති ලෝකේ අපි එකතු වෙලා හොයාගමු කියලා. අපි එකතු වෙලා හදාගමු කියලා. එතකොට මෙන්න මෙතන තියෙනවා අපි ඉස්සෙල්ලා කතා කරපු අර ස්වේච්ඡාවෙන් එකතු වෙන වොලන්ටරි ඇසම්බ්ලි කියන එක. ඒ කියන්නේ අපි කැමති යමක් වෙනුවෙන් අපි එකතු වෙලා හදාගමු. ඒවා අම්මලා තාත්තලාගෙන් හෝ ආණ්ඩුවෙන් හෝ ඉල්ලලා කරගන්නවා නෙමෙයි. ඒවා ස්වාධීනව මිනිස්සු එකතු වෙලා කරගන්නවා. එතකොට ඒක මේ තරුණකම ඇතුලේ ඉදිරිපත් වෙන යෝජනාව. ඒ තරුණකම කියන්නේ ඒ සදාකාලික තරුණකම අලුත් දේවල් ගවේෂණය කරන්න යන එක කුතුහලයේ අවදානම් බාර ගැනීම විශේෂයි. නිකන් අපි ලංකාව ඇතුළේ ජීවත් වෙන උගන්නලා තියෙන විදිහ හරි සරලයිනේ. ඒ කියන්නේ පුළුවන් තරම් අවදානම අඩු කරගන්න. පුළුවන් තරම් Tamanට සර්වයිව් වෙන්න පුළුවන් රස්තාවක් හොයාගන්න. රජයේ සේවය තමයි හොඳම. මොකද පෙන්ෂන් එකකුත් තියෙන. ඒකට රස්තාවෙන් දොට්ට දාන්නත් බෑ කවදාවත්. ඒක නිසා ඒ වගේ එකකට සෙට් වෙන්න. තොර අවදානමක් නැහැ. පුළුවන් තරම් ඉක්මනට කසාදයක් බඳින්න. කසාද බඳපු ගමන් ළමයෙක් හදා ගන්න. එතකොට එතනත් අවදානම අඩුයි, වෙන සම්බන්ධතා අඩු ඇති වෙනවා, එහෙම අඩුයි. ඒක නිසා මෙන්න මේ ආරක්ෂිත වලල්ල තමයි අපේ ගතානුගතිකත්වය ඇතුලේ අපිට යෝජනා කරන්නේ. ඕක තමයි අපි සම්ප්‍රදාය කියලා කියන්නේ.
ඒ වෙනුවට මේ සිංදුව ඇතුළේ යෝජනා කරන්නේ, මේ ගැටවර හැඟීම් ඇතුළේ යෝජනා කරන්නේ, අපි අපේ ලෝකයක් හොයාගෙන යන්න. අපි ඒ නිකන් නෙමෙයි, ඒක මකර කටින් එහා තියෙන, ඒ කියන්නේ අවදානම් නැති තැනක් නෙමෙයි. මකර කටින් එහා තියෙන, ඒක මකර කටින් එහා තියෙන නාග භවනට යනවා. ඒකේ රාජකුමාරයෝ කුමාරියොත් ඉන්නවා, ඒ වගේම නපුරු රාජ්‍යයොත් ඉන්නවා. ඒ නපුරු රාජ්‍යයෙ ඉන්න කැලෑවලුත් තියෙනවා. ලිබරල් වාදියෝ කවදාවත් නිකන් ලෝකයේ මාර හොඳ වූ තැනකටපත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලිබරල් වාදයේ ඇතුළේ අපි හැමතිස්සෙම දුර්වලතා, ඒ අනිත් මිනිසුන්ගේ තියෙන දුෂ්ටතා, වංචා, දූෂණ, මේ සියල්ල එක්ක පවතින ප්‍රායෝගික ප්‍රාත්මක් තමයි යෝජනා වෙන්නේ. එහෙම නැතුව අර ඔක්කොම දේ ඔක්කොම අය හොඳ කරලා, කියන්නේ නපුරු රාජ්‍යය ටිකක් එක්ක කුමාරයෝ ගන්නටපත් කරලා, නැත්නම් කුමාරයෝ ටිකක් රාජ්‍යය ගන්නටපත් කරලා, එහෙම හදාගන්න සමමිතික ලෝකයක් නෙමෙයි. ඒ ලෝකයේ ඇතුළේ හැමෝම ඉන්නවා. ඒ ලෝකයේ ඇතුළේ අපි එකතු වෙලා අපේ ලෝකව හදාගන්නවා. කියන අපේ අපිට ඕන කරන නිදහස හෝ සමාජය හෝ චිත්‍රපටි සංගම් හෝ මොනා හෝ සංගම් අපි මේ ලෝකයේ ඇතුළේ අපේ ස්වේච්ඡාවෙන් ගොඩනගා ගන්නවා. ඒවට ආණ්ඩු උදව් කරන්න ඕනේ නැහැ. ආණ්ඩුවෙන් ඇවිල්ලා කලාවට සම්මාන දෙන්නයි, කලාව ආරක්ෂා කරන්නයි, චිත්‍රපටි ආරක්ෂා කරන්නයි හිමින්න ඕනේ නැහැ. ඒවා මිනිස්සුන්ට බාර දෙන්න ඕනේ. මොකද ආණ්ඩුව කියන්නේ නැවත අධිකාරියක්. ඒ අධිකාරියෙන් පලා යාම, ඒ අධිකාරියෙන් ගිහිල්ලා අපේ ලෝකයක් නිර්මාණය කර ගැනීම තමයි ලිබරල් චින්තාව වෙන්නේ. නැත්නම් ලිබරල් සිතීම වෙන්නේ. අපි ඊළඟ සින්දුවත් අහමු. ඊළඟ සින්දුව සේනක බටගොඩ කියන, සේනක බටගොඩගේ ගොඩක් සින්දු ඇත්තටම මේ ඒ ලිබරල් පදනම නැත්නම් ලිබරල් මූලයන් දරන සංගීතය ඇතුලේ. ඒ සංගීතය ඇත්තටම හරි මිනිසුන්ව නිවහල් කරන්න පාදක කරගන්න සංගීතයක්. අපි දන්නවා ලංකාවේ සාම්ප්‍රදායික ගතානුගතික සංගීතය කියන්නේ මොකද්ද? උත්තර ಭಾರತීය සංගීතය, රාගධාරී සංගීතය. ඒක තමයි ලංකාවේ ගතානුගතිකත්වය. ඒක ඇතුලේ හිර වෙලා තිබිච්ච එක රොක් සංගීතය ඇතුලේ, නැත්නම් බටේර සංගීතයේ, බටේර සංගීතයේ තියෙන සාම්ප්‍රදායික ක්ලාසික වර්ෂන් එකක්. හැබැයි රොක් සංගීතය ඇතුලේ, නැත්නම් පංක් සංගීතය ඇතුලේ මේ විදිහට කඩා බිඳ දමන්න පුළුවන්. ඒ මායිම් පරීක්ෂා කරනවා කියලා කියන්නේ, ඒ අලුත් ඉසව් හොයනවා කියලා කියන්නේ සංගීතය ඇතුලේ ඒකොල්ලෝ ඒ නිර්මාණකරුවෝ යම්කිසි ලිබරල් විප්ලවයක්, නැත්නම් ඒ සීමාවල් පිළි නොගන්නා වූ, පනවල තියෙන කොටු මායිම් පිළි නොගන්නා වූ අරගලයක් කරමින් ඉන්නවා කියන එක. ඉතින් සේනක බටගොඩගේ ගොඩක් සින්දු එහෙමයි. මම මේ සින්දුව තෝරගත්තා ඒ අනිත් සින්දු ඔක්කොමටමත් ප්‍රණාමයක් වෙනු පිණිස. හැමදේම ටික ටික වෙනස් වෙලා සංකයට අලුත් අලුත් හීන මැවෙනවා. මග බලා සිටිය දේවල් මතු වෙලා ළඟට එන්නට හීනවලට පණක් නිමක්
හිතන්නේ මේ සින්දුව සේනක බටකොටගේ සින්දුව කවුරු හරි අහද්දි ඇඟේ හිරිකට විපෙන්නේ නැත්තම් මයිල් කැලින් වෙන්නේ නැත්තම් ලිබරල් වාද නෙමෙයි වෙන මොන මගුලක්වත් ඉගෙනගෙන වැඩක් නැහැ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා මේ මේ සිස්ටම් එකේ. එතකොට ඒ ඒ ඒක ඒ ඒ හැඟීම් දැනෙනවා කියන එක ඒ සමහර සින්දු වලින් කියන ඒ හැඟීම ඒ සින්දු වලින් තල්ලු කරන්න හදන ෆීල් එක ඒ වචන වලට වඩා එහා තියෙනවා. ඒක ඒක කියද්දී මේ මිනිස්සයාගේ ටොක් ටෝන් එක වෙන්න පුළුවන් පාවිච්චි කරන මියුසික් මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් නැත්තම් මියුසික් ආකාරය වෙන්න පුළුවන්. ඒ වගේ මෙයා ඒක ඩ්‍රයිව් කරන විදිය වෙන්න පුළුවන්. ඒ කොහොමෙන් වුණත් අපිට දෙනවා නම් නිදහස පිළිබඳ හැඟීමක් අවසානයේ. පුද්ගලිකව අපිට දැනෙනවා නම් අපි මොකක් හරි අපි ඇතුලේ සාක්ෂාත් කරගන්නවා නැත්නම් අපි ඇතුලේ තෘප්තිමත් වෙනවා කියලා. ඒකේ තියෙනවා ඒ සින්දුව ඇතුලේ නිදහස පිළිබඳ නැත්නම් ලිබරල් හැඟීම පිළිබඳ ඩ්‍රයිව් එකක් නැත්නම් ඒක ඒක ඇතුලේ වැඩ කරනවා එහෙම නාඩියක්. මේ සින්දුව හරි ලස්සන තැන් කීපයක් තියෙනවා. එකක් තමයි කියන්නේ හීන වලට පණක් තියෙනවා. ඒ කියන්නේ හීන දකින්න. හීන දකින්න ඒක කවදා හරි ඇත්ත වෙනවා. එතකොට ඒ හීන වලට පණක් තියෙනවා කියලා විශ්වාස කරලා හීන දකින්න. ඒ හීන දකිද්දී එයා කියනවා ආගිය මග යා යුතු තැන දන්නේ තමන්මයි. ඒක දෙවියෙක්වත් කොහෙ හරි ඉන්න තව ගස් ගල් අදහලා නැත්නම් කේන්දරේ බලලා තරු ගණන් කරලා ටැරට් බලලා එහෙම හොයාගන්න හම්බෙන්නේ නෑ වාට. ඔයා ආවේ කොතනින්ද ඔයා යන්නේ කොතනින්ද කියන යන්නේ කොතනටද කියන එක ඔයා තීරණය කරන්න ඕනේ. ඒක පර්සනල් රෙස්පොන්සිබිලිටි. ලිබරල් වාදයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි පර්සනල් රෙස්පොන්සිබිලිටි කියන්නේ. ලංකාවේ මිනිස්සු නිදහස බාර ගන්න නැත්තම් ඔය ලිබරල් කියන එකට ගොඩක් බය වෙන්න හේතුව තමයි මේ මිනිසුන්ට මේ පුද්ගලිකව තනියම තමන්ගේ ජීවිතේ වගකීම ගන්න බෑ. කවුරු හරි කිව්වොත් එහෙම ඕකේ. ලංකාවේ අරක්කු නිදහසෙ විකුණන්න දෙන්න ඕන. මත්පැන් වලට නිදහස දෙන්න ඕන. මේ පොහේට වහන්නයි, රැට 9ට වහන්නයි එහෙම ඕනේ. ඕන විදිහකට පාවිච්චි කරගන්න නිදහස දෙන්න ඕන කියලා මිනිස්සු බය වෙනවා. නැත්තම් අරක්කු වල ගාන අඩු කරනවටත් මිනිස්සු බය වෙනවා. ඒතර ඒ කවුරු හරි ඇවිල්ලා ඒකොල්ලන් අල්ලලා බලෙන් බීපම් බීපම් මේක බීපම් ඔබ බිව නැත්තම් ඔබට ගහනවා කියලා එහෙම පොන එකක් නැහනේ. එම් කවුරුත් අරක්කු බලෙන් පොනවා වගේ අපි දැකලා නැහැ. ඒතර මේකල බය වෙන්නේ ඇයි? මේකල හිතනවා මේකල දන්නේ නැතුව ගිහිල්ලා පෙවෙයි කියලා ඒක. දන්නේම නැතුව අපි කොච්චර ගෙදර හිටියත් නිකන් යන්නේ. එහෙම ඇදලා ගිහිල්ලා පෙවෙයි. ඒතර මෙන්න මේ දුර්වල පෞරුෂය තමයි අපි හැමදෙස්සෙම ආණ්ඩු වලින් ඉල්ලන්නේ මේක පාලනය කරපන්. අරක කරන්න දෙන්න එපා. මේකට මේක තහනම් කරපන්. අර මිනිස්සයාගේ මේ මේ ව්‍යාපාරයට කෙලෝ මේ නවත්තපන්. මේ ඔක්කොම අපි කියන්නේ අපි අපිට පුද්ගලිකව අපිට අපේ නිදහස ගැන වගකීම ගන්න බෑ. අපි දන්නේ නැහැ නිකන් ඉන්නකොට අපි ගිහිල්ලා කාව හරි දූෂණය කරයිද කියලා. එහෙම බයයි. ඒක නිසා කියනවා තහනම් කරලා තියෙන්න ඕන. නැත්තම් ගෑනු ඉස්කෝල පිරිමි ඉස්කෝල බෙදලා තියෙන්න ඕන. ඒවා එකට එක එකට තියන්න බයයි. දෙකට තිබ්බම මොකද සංස්කෘතික විපර්යාසයක් වෙන්න පුළුවන්. විනාශයක් වෙන පොළඳ අපි දන්නවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ඒ මිශ්‍ර පාසල් ක්‍රමය නැති වෙච්ච නිසා ඒ තනි ලිංගික පාසල් ඇති වෙච්ච නිසා නැත්නම් සමලිංගික පාසල් ඇති වෙච්ච නිසා කොච්චර ඒ හැදෙන මේ 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 තරුණයන්ගේ පෞරුෂයට බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඒකල දන්නේ නැහැ තමන්ගේ පෙම්වතියක් මේ තේරුම් ගන්න, පෙම්වතියක් රැකබලා ගන්න, පෙම්වතියක් එක්ක ජීවත් වෙන්න. මොකද මේ ගැහණු පිරිමි එකට ජීවත් වීම කියන එක. ඒ සම්බන්ධතාවය කියන එක ඒ මිනිස්සු එකට තමන්ගේ නව යෞවන කාලය ගත කරලා මේ වැඩිමල් වයසට එනවා කියන එක සම්පූර්ණයෙන් උදුරගෙන තියෙනවා. ඒක වෙන් කරලා ඒකලෝ නිකන් හරි ඒ ගෑනු ඉස්කෝලේකට කොල්ලෙක් ආවම නිකන් නැත්නම් පිරිමි ඉස්කෝලේකට කෙල්ලෙක් ආවම දැල්වල එල්ලිලා බලන වඳුර ගානට වැටෙනවා. ඒ තරම් අසහනයක් ඇති කරන විදිහට තමයි මේ අපි අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ අපි ශික්ෂණය හදලා තියෙන්නේ. දැන් ශික්ෂණය කියන පස්සේ ආපහු තවත් දැඩිව විනය පාවිච්චි කරලා මේක බලන්න එපා කොල්ලෙක් නේ මොකෙක්වත් දනගස්සනවා වගේ ගන්න මේ ඒකේ ඒ වෙනුවට නිදහස පිළිබඳ සංකල්පය නිදහස කියන එක බාර ගැනීම එකට ජීවත් වීම අඩු ගන්න අනිත් ලිංගිකයන් එක්කට ජීවත් වීම කියන එකවත් අපි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළත් පිළිඅරගෙන නැහැ. ඉතින් කොහොම වුණත් සේනක බටකොඩ මේක කියන්නේ පුද්ගලික වගකීම බාර ගන්න පුළුවන් වෙනවා. ඒක දෙවියෙක් හෝ වෙන භූතයෙක් හෝ පෙරේතයෙක් හෝ කියන මාර්ගයක් නෙමෙයි. තමන් දැනගෙන ඉන්න ඕන තමන් කොතනටද යන්නේ කියලා. ඒ වගේම එකතැනකදී කියනවා මේ නිදහසේ නිමක් නැතුව සිතුවිලි ගඟ ගලා යද්දි. ඒ කියන්නේ නිදහස පිළිබඳ බාධාවක් නැහැ. නිදා ඕන තරම් නිදහස තියෙනවා. එහෙම තියෙද්දි තමයි මේ සිතුවිලි ගලන්න පටන් ගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට එහෙම බයකින් තොරව හිතන්න නිදහස තියෙන්න ඕන. එහෙම නිදහස තිබුණාම මේ මිනිස්සුන්ගේ හිතේ මෙම සිතුවිලි ඇති වෙනවා. ඒ සිතුවිලි වලින් ඒකළු අලුත් හීන දකින්න. මොකද ඒගොල්ලන්ට මේ නිදහස තියෙන නිසා ඒ හීන දකින්න. එතකොට ඒ හීන වලට පණක් තියෙනවා. ඒ හීන කවදා හරි ඇවිල්ලා ආපහු සමාජයේ නැත්තම් රට නැත්තම් ඒ පුද්ගලයාගේ ජීවිතේ වෙනස් කරනවා. මෙන්න මේකයි මෙතන තියෙන පණිවිඩය.
පණිවිඩය ගැන කියන්න උත්සාහ කරන කතා. ඔතකොට මෙන්න මේ සමාජයේ මේ විදිහට නිදහසේ හීන දකින්න තියෙන සමාජයක් ඇති කරන්න නම් පුද්ගලයා තමන් ඒ භුක්ති විඳින නිදහස පිළිබඳ වගකීම බාර අරගෙන ඒක මේ කවුරුවත් ආණ්ඩුව හෝ පොලිසිය හෝ නීතිය හෝ කරනකම් බලන් ඉන්නේ නැතුව තමන් වගකීම බාරගෙන ඒ බුද්ධ ආගමේ තියෙනවා ඒකට ස්වයංපාලිත විනය කියලා. ඒ කියන්නේ තමන් විසින් වෙන කවුරුත් කියන්න ඕනේ නැහැ ඒක. ස්වයංපාලිත විනය. ඒතකොට එහෙම ස්වයංපාලිත විනයක් නැත්නම් ඌ ඇත්තටම බෞද්ධයෙක් නෙමෙයි නමට බෞද්ධයෙක් වුණා. ඒතකොට එහෙම රටක එහෙම රටක මිනිස්සුන්ට එහෙම නිදාසයේ හීන දකින්න ඉඩක් දෙනවා නම් ඒ මිනිස්සුගේ හීන වලට අලුත් පණක් ඇවිල්ලා. හැබැයි ඒ හීන වල තව ලස්සන දේ තමයි අලුත් හීන. පරණ හීන දකින්න මිනිස්සු ඉන්නවා අපව ගිහිල්ලා පරාක්‍රමබාහු යුගය ඇති කරනවා කියලා කියන කට්ටිය ඉන්නවා. එහෙම ඉන්නවනේ රාවණාන කිට්ටෝල ගේනවා සමහර අය. එහෙම ඉන්නවා. ඒක එහෙම නෙමෙයි පරණ හීන නෙමෙයි අලුත් හීන දකින්න මිනිස්සු. අලුත් හීන දකින්න මිනිස්සු අවශ්‍ය වෙනවා. අන්න ඒකයි අපි කියන්නේ ඒක ලිබරල් තාවුණ්‍යයකට නැත්තම් කරන ලිබරල් ආරාධනාවක් වගේ සින්දුවක් කියලා. ඊළඟ සින්දුව මම තෝරගත්ත වික්‍රත්නායකගේ සින්දුවක් අපි මැරෙන්නේ නැහැ කියන එක. මේකත් ගොඩක් ප්‍රසිද්ධ සින්දුවක් හැමෝම අහලා තියෙන. මේක ලියන්නේ KDK ධර්මවර්ධන. අපි සින්දුව අහලා කතා කරමු කොහොමද මේක අපිට සෙට් වෙන්නේ තියෙන වටිනම දේ තමයි මේ සදාතනික තාරුණ්‍යයක් ගැන කතා කරන්නේ. ගැන නොමැරෙන තාරුණ්‍යයක් ගැන යෝජනාවක් කියන්නේ. එතකොට මේ හැඟීම ඇත්තටම අවශ්‍ය හැඟීමක්. ගැන අර forever young කියලා කියන්නේ නැත්නම් අපි මැරෙන්නේ නැති තරුණයෙක්. අපි මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි ලංකාවේ ගොඩක් වෙලාවට අහලා තියෙන එක නරක දෙයක් විදියට. මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ හැම තිස්සෙම නිකන් අල්පේච්ඡ වෙන්න ඕන. හැම තිස්සෙම නිකන් වෙන දේ බාර ගන්න ඕන මේක කර්මය කියලා. ඒ විදිහට නේ අපි පුරුදු වෙලා තියෙන එක තමයි අපේ ක්‍රමය.
සම්ප්‍රදාය. එවෙනුවට වික්ට මංහිතන්න 70 දශකයේ මම ඉස්සලගූ වගේ ලෝකයේ සිද්ධ වෙච්ච නිදහස්කාමී පෙරලියත් එක්කම ලංකාවටත් ඒකේ සෑහෙන බලපෑමක් සිද්ධ වුණා. ඒකට වික්ට මේ සින්දුව කියනවා. වික්ට යෝජනා කරන්නේ අනග තරුණ බමරු සෙට් එකක් ගන්න. අනග තරුණ බමරු කියන්නේ අනංග. අනංගයෝ කියලා කියන්නේ ප්‍රේමයෙන් පෙඟිලා ඉන්නේ ඒකල ලව් කර කරම ඇවිදින සෙට් එක. ඒකලෝ වෙන කිසිම දෙයක් හිතන්නේ නැහැ. ඒ අනංග ඒ ප්‍රේමා ප්‍රේමාන්විත බව ඒ ප්‍රේම බරිත බව වගේම ප්‍රේමෙන් බක්කලා ඉන්නේ. එහෙම ඉන්න අතරේ ඒකලෝ තරුණයි. ඒකලන්ට තියෙන අමරවරම. අමරවරම කියලා ඒකලෝ ආපහු කවදාවත් මැරෙන්නේ අමරණීයයි ඒකලෝ. ඒත් එහෙම සෙට් එකක් ගන්න තමයි කතා කරන්නේ. ඒ කියන්නේ එහෙම ප්‍රාර්ථනාවක් අතුව තමයි මේ සින්දුව කියන්නේ. මේකේ තියෙන වටිනකම තමයි අපේ හැම ආගමක්ම බිහි වෙන ප්‍රධානම තැන තමයි උඹලා මරුණායින් පස්සේ උඹලට මොකද වෙන්නේ කියන්නේ. උඹලා මරුණායින් පස්සේ උඹලා පායයි. උඹලා මරුණායින් පස්සේ එහෙම නැත්තම් ගිහිල්ලා වෙන මොකෙක් හරි වෙලා පණුවෙක් බින්කුණ්ඩෙක් වෙලා ඉපදිලා මොනා හරි වෙනවා. ඊපස්සේ නැත්තම් උඹලා මරුණායින් පස්සේ භූතයෙක් ප්‍රේතාත්මයක් වෙලා උඹලට මුකුත් කරගන්න බැරුව ඉන්නේ. ඔන්න ඔය විදිහට අපි බයකට. ඔය බයෙන් තමයි මිනිස්සු ආගම් බදාගන්නේ. මොකද මේ ලෝකේ වෙන ටික අපිට පේනවා ඊට පස්සේ මරුණයින් පස්සේ වෙන ටික පේන්නේ නැහැ. ඉතින් හැම ආගමකම පදනම තමයි මරුණයින් පස්සේ සීන් එක දාන්නේ අපි තමයි කියන්නේ. ඒකට එතන ඉන්නවා පූජකයෝ හරි කවුරු හරි ආගම ඇතුළේ ඉන්නේ කියන්නේ ඒකෝල දන්නා මරුණයින් පස්සේ මේකයි වෙන්නේ කියලා. ඒකට ඒක නිසා අපි ඒකෝල කියන දේ අහගෙන ඉන්න ඕන. මෙතන තමයි අධිකාරිය ගොඩනගන තැන. ඒකට මේ තැනට තමයි මේ සින්දුවෙන් පහර දෙන්නේ. මේ සින්දුවෙන් කියන්නේ අපි මැරෙන්නේ නැහැ බං. අපි මම අපි හුස්ම අහම්බෙන් හුස්ම ගියත් අපි ඒකට අඬන්නේ අපි ගිහිල්ලා ආපහු එනවා දැන් උඹලා කියන්නේ අපි මරුණාම වෙනාත්මකට යනවා කියලා නෝ ඔව් ගිහිල්ලා ආපහු එනවා එන්නේ නිකන් නෙමෙයි පෙළපත කුලය ආගම වෙනස් වෙලා එන්නේ එතකොට අද ඉන්න කුලය හෝ අද ඉන්න ජාතිය නෙමෙයි මම ඊළඟට අවිල්ල ඉපදෙන්නේ මම වෙන ජාතියක ඉපදෙන්නේ මම වෙන කුලයක ඉපදෙන්නේ හරි එතකොට අපිට ඕන විදිහට මේක shift කරන්න පුළුවන් මරණය නිදහසක් විදිහට යෝජනා කරන්න මරණයෙන් මතු ආපහු එනවා අපි ඊට වඩා අපිට ඕන විදිහට choose කරලා ආපහු අපිට ඕන තැන ඒ වගේ යෝජනාව. ඉතින් මෙතනදී ඊටම හොඳ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් සිහිනයක් දෙනවා නිකන් මරණයට බයෙන් ජීවත් වෙන වෙනුවට මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ තියෙන ආශාව හඹාගෙන ගිහිල්ලා ප්‍රේමය හඹාගෙන ගිහිල්ලා තාරුණ්‍ය හඹාගෙන ගිහිල්ලා ඒ ආශාවන් ඇතුලේ තාරුණ්‍ය ඇතුලේ මරණකම් ජීවත් වෙන්න කියන්නේ. ඒකට ජීවිතේ අත්හැරීම වෙනුවට ලංකාව වගේ රටක නම් අපි අතාරින්නමනේ බලන් ඉන්නේ අත්හැරීම ප්‍රගුණ කරන්න. අත්තරින්න මොනවද තිබුණේ කියලා ඉස්සෙල්ලා අහන්න බෑ පොතක්. මොනවද තියෙන්නේ බෑ අත්තරින්. කන්න නැති එකත් අත්තරින්න try කරනවා. ඒ වගේ අපි අත්හැරීම කොච්චර ප්‍රගුණ කරලාද කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා ඉතින් අපේ අත්හැරීම කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට අත්හැරින්න ගොඩාක් දේවල් තිබුණා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා හැමේ. මේ ඉන්න තැනක් නැති මිනිස්සු කොහෙද අත්හැරින්නේ? ණයට කන්නේ ලෝකේ. ඒ ණයට දුන්න නැත්නම් එහම කාලා ඉන්න විදියකුත් නැහැ. ඒත් අත්හැරින්න try එක. ඉතින් මෙන්න මේ 70 දශකයේ මේ සින්දුව ඇතුලේ මේ යෝජනා කරන්නේ එහෙම නැතුව අත්හරිනව වෙනුවට හයියෙන් අල්ලගන්න කියන එක. හැරමිටියෙන් යනෙවුන් කියන ඒවා අහන්න එපා. හැරමිටියෙන් යනෙවුන් එනවා මෙතන අපිට කියලා දෙන්න. අපි දන්නවා මේක කරන්න ඕන විදිය කොහොමද කියලා. තාරුණ්‍ය උන්මාදය බාරගන්න කියලා කියන්නේ. ඒතර ඒ උන්මාදයෙන් ගිහිල්ලා දේවල් කරන්න කියන එක. ඒතර ඒ කරන දේවල් වල වගකීම තමන් ගන්න ඕන. තාරුණ්‍ය උන්මාදයෙන් ගිහිල්ලා දැන් මම ළඟදී බැලුවා මම හිතන්නේ ඇල්ෆිනිස්ට් වෙන්න ඕනේ කෙනාම මේ කඳු තරණය කරන තරුණයෙකුගේ කතාවක් තියෙනවා Netflix එකේ ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මං හිතන්නේ පුද්ගලිකත්වය නැත්තම් ස්වාධීනත්වයේ පිළිබඳ අල්ටිමේට් එක. ඒ කියන්නේ පරමත්වය අපිට දකින්න පුළුවන් ඒ වගේ චිත්‍රපටයක් ඇතුළේ. ඒ කියන්නේ මිනිස්සෙක් තීරණය කරනවා හුදකලාව ඊටාම ආපහු ජීවිතයේ ආපහු එන්න පුළුවන් වේද කියලා හිතෙන්නේ නැති ගිරි දුර්ග තරණය කරා. එයා ගිහිල්ලා එතන මැරෙනවා. නමුත් ඒක එයාගේ ජීවිතයේ උත්පුෂ්ඨම අවස්ථාව. ඒක හොයාගෙන යන්න යාට අයිතියක් තියෙනවා. එතකොට ඒ අයිතියට ගිහිල්ලා ඒකේ වගකීම යා බාර ගන්නවා. එයා කියන්නේ ආණ්ඩුවක් හරි මොකෙක් හරි වගේ කියන්න ඕන කියලා මම මැරිච් එකට. මේ චිත්‍රපටිය කතා කරන චරිතය කැමරාවක්වත් අරගෙන යන්නේ නැහැ ඒ තැන්වලට. ඒ තරම් පුද්ගලිකත්වය ගැන විශ්වාස කරනවා. පුද්ගලිකත්වයේ සුද්ධ වූ අයිතියක් වගේ දෙයක්. ඉතින් මෙන්න මේ වගේ තාරුණ්‍යයක් ගැන තමයි මේ සින්දුව ඇතුලේ කියන්නේ. තාරුණ්‍ය ලිබරල් අදහස් බාර ගන්න මිනිස්සෙකුට ලිබරල් සිතීමක් ඇති කර ගන්න උත්සාහ කරන මිනිස්සෙකුට මේ හැඟීම අවශ්‍යයි. ඉතින් මෙන්න මේ අර්ථයෙන් තමයි මම තෝරගත්තේ මේ සින්දුව. මේ සින්දුවේ තියෙන ප්‍රධානම තේමාව ජීවිතය විඳින්නයි තියෙන්නේ කියන එක. ජීවිතය විඳින්නයි තියෙන්නේ කියන එක. අනිත් කිසිම දර්ශනවාදයක අනිත් දේශපාලන දර්ශනවාදයක පුද්ගලිකව තමන්ගේ ජීවිතය විඳින්න කියන එක බල කරන්නේ නැහැ. ඒක ඒ බල කිරීම තියෙන ලිබරල් වාදය ඇතුළේ විතරයි. අනිත් හැම එකකම තියෙන්නේ තමන්ගේ ජීවිතේ පූජා කරන්න වෙන මොකක් හරි උදාරතර අරමුණක් වෙනුවෙන්.
එක තරා විදිහක ආගමික දෙයක්. ඒක අපි කියන්නේ කොමියුනිස්ට්වාදී ආගමිකයි කියලා. ඒ කියන්නේ අපි ගිහිල්ලා පූජා කරන්න ඕන මොන හරි දේවල්. එහෙම නෙමෙයි ලිබරල් වාදය ඇතුලේ තියෙන්නේ තමන්ගේ ජීවිතය විඳින්න. තමන්ගේ මේ මොහොත විඳින්න. අනාගතේ මොනවාද වෙන්නේ, අතීතේ මොනවාද වෙන්නේ කියන එක නෙමෙයි මේ ටයිම් එක, මේ වෙලාව විඳින්න. මෙන්න මේ වර්තමානයේ ජීවත් වීම කියන එක, වර්තමානයේ බාර ගැනීම කියන එකත් ලිබරල් දර්ශනවාදයේ තියෙන ප්‍රධානතම ආධ්‍යාත්මික කොන්දේසියක් වෙනවා. ලිබරල් අදහස් කියන එක ලෝකේ සෑහෙන්න වෙනස් කරපු ක්‍රියාවලියක් නැත්තම් දර්ශනවාදයක් වුණාට මං හිතන්නේ ලංකාවේ ලිබරල් අදහස් වලට නැත්තම් ලිබරල් වාදය කියන සංකල්පයට එහෙම මේ තැනක් නැති තරම්. ඒ කියන්නේ ඒක ඒක ගණන් ගන්නේ නැති තරම්. ලංකාව නිකන් ස්වභාවිකවම වාමාංශිකයි වගේ එකක තමයි තියෙන්නේ. ඒක අර ලිබරල් කිව්වහම ඒක නිකන් හරියට නිකන් අපහාසාත්මක දෙයක් විදිහට ගණන් ගන්න තරමට තමයි ලංකාවේ පසුබිම හැදිලා තියෙන්නේ. ඒක නිසාම අපි මූණ දෙනවා ලොකු අර්බුද ගානකට. ඒ තමයි අපිට තේරෙන්නේ නැහැ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා, කොහොමද වෙළඳ පොළත් එක්ක ඉස්සරහට යන්නේ කියලා, අලුත් දේවල් බාරගන්නේ කොහොමද කියලා. මේ සියලු දේවල් ගැන අපිට දැනීමක් එන්න තිබිච්ච අර 17 වෙනි 18 වෙනි ශතවර්ෂවලදී ලෝකේ වෙනස් කරපු ඒ අදහස් පද්ධතිය ලංකාවට බලපෑමක් කරලා නැහැ. ලංකාවට හුඟක් අවම බලපෑමක් සිද්ධ වෙලා තියෙන. ඉතින් ඒකේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. කවුරු හරි අහුවොත් එහෙම මානව අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලා, ඒක නිකන් හකුරු වගේ කන දෙයක්ද කියලා තමයි අහන්නේ කවුරු. කියන්නේ ගණන් ගන්න ඒවා NGO කුමන්ත්‍රණ කියලා කියන්නේ මානව අයිතිවාසිකම් කියන්නේ. කවුරු හරි මිනිස්සෙක් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරනවා නම්, තමන්ගේ ව්‍යාපාරයට මුදල් ව්‍යාපාරය ඇසුරෙන් මුදල් හම්බ කරනවා නම්, ව්‍යවසායකත්වයේ පාවිච්චි කරනවා නම්, කුඩුකාරයෙක්, හොරෙක් නැත්තම් වංචාකාරයෙක්, ඒ විදිහට තමයි කියන්නේ. අපිට ස්වභාවයෙන්ම බැලුවොත් එහෙම ලංකාවේ අපිට අඳුර ගන්න පුළුවන් නිකන් ධනය කියන එක සල්ලි සම්බන්ධයෙන් තියෙනවා හරි නෙගටිව් ආකල්පයක්. මේ හැමදේම එන්නේ අපි අර තාම අපේ මානසිකත්වය ඒ මුදල් වලට පස්සේ යුගයේ නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ මුදල් සංසරණයට ඇවිල්ලා ඒක සයන්ස් එකක් විදිහට ඒක අපේ බිහේවියර් එකට එකතු වෙලා ඊට පස්සේ උදා වෙන යුගයක නෙමෙයි අපි ඉන්නේ. අපි මුදල් ගනුදෙනු කරන්නේ ඊට කලින් තිබුච්ච මානසිකත්වයේ, මුදලට කලින් හුවමාරු ආර්ථිකයේ තිබිච්ච මානසිකත්වයේ. ඉතින් මම මේ කතා ටික කියන්නේ මේ අපි කියන වෙළඳ පොළ කාරණා කියන එක, නිදහස් වෙළඳ පොළ කියන එක ලිබරල් වාදයේ අත්‍යවශ්‍ය කොන්දේසියක්. නිදහස් වෙළඳ පොළ කිව්වහම අපි හිතන්නේ මොනවා හරි බඩු භාණ්ඩ විකුණනවා කියන එක විතරයි. හැබැයි නිදහස් වෙළඳ පොළ කියන්නේ ඒක නෙමෙයි. නිදහස් වෙළඳ පොළ කියන්නේ අදහස් වෙළඳ පොළත් ඒකට අයිති. අපිට සෙල් ෆෝන් එකක් එන්නේ කොහොමද, ඒ කන්සෙප්ට් එකක් එන්නේ කොහොමද, අපිට ෆිල්ම් එකක් හම්බෙන්නේ කොහොමද, නැත්නම් අපේ ඉගෙනගත්ත මිනිස්සෙක් වෙන යුනිවර්සිටි එකකට ගිහිල්ලා කොහොමද තවදුරට අධ්‍යාපනය කරන්නේ, නැත්නම් රැකියාව කරන්නේ. මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ මානව සම්පතයි භෞතික සම්පතුයි දෙකම හුවමාරුව සිද්ධ වෙන්නේ ලෝකෙ පුරාම නිදහස් වෙළඳ පොළ කියලා කන්සෙප්ට් එක ඇතුලේ. ඉතින් නිදහස් වෙළඳ පොළ කියන ඒ කාරණය ඇතුලේ තමයි ලිබරල් වාදය කියන එක වර්ධනය වෙන්නේ. එතකොට අපිට වෙළඳ පොළට එරෙහි කෙනෙක් ලිබරල් වෙන්න පුළුවන්ද කියන එක ගැන සෑහෙන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ දෙක එකට බැඳිලා තියෙන නිසා. ලිබරල් වාදය කියලා මම දකින්නේ පුද්ගලයෙකුට, තනි පුද්ගලයෙකුට, සමාජයකට නෙමෙයි, රටකට නෙමෙයි, ජාතියකට නෙමෙයි, තනි පුද්ගලයෙකුට තමන්ගේ ආතල් නැත්තම් තමන්ගේ ජීවිතය සාර්ථකයි කියලා හිතෙන, තමන්ගේ ජීවිතේ තමන්ගේ හීනය කියලා හිතන දේවල් හඹා යන්න උපරිම පහසුකම් සැලසීම, නැත්තම් උපරිම නිදහස තියෙන්න ඕන කියලා පිළිගැනීම. එතකොට කාගේ හරි ආතල් එකක් කඩනවා නම්, කාගේ හරි ජීවිතයේ හීනයක් කඩනවා නම්, කාගේ හරි ජීවිතයේ හීනයකට බාධාවක් ඇති කරනවා නම් ඒක ලිබරල් වාදයට එරෙහි. අපි බලන්නේ ලිබරල් කියන කන්සෙප්ට් එක ඇතුලේ හැමෝටම කොහොමද පුළුවන් තරම් තම තමන්ගේ පුද්ගලික වූ සිහිනයක්, තම තමන්ගේ පුද්ගලික වූ ආශාවන් හඹාගෙන යන්න, උවමනාවන් පිරිමසා ගන්න, ජීවිතය සාර්ථක කරගන්න අවකාශ සලසන්න, ඉඩකඩ හදලා දෙන්න කියන එක තමයි ලිබරල් වාදේ පදන. එතකොට මේක ආශ්‍රිතව ලෝකේ පරිණාමය වෙනකොට අපිට එක එක වටිනාකම් නිර්මාණය වෙනවා. මේ වටිනාකම් වල පළවෙනි එක තමයි ලිබරල් කියන අදහසේ මූලිකම එක තමයි නිදහස කියන එක, ලිබර්ටි කියන එක. එතකොට නිදහස නැතුව ලිබරල් වාදයක් නැහැ. ඒ නිදහස කියන එක ස්වාධීනත්වයේ විදිහට අර්ථ දක්වනවා. ඒ නිදහස කියන එකේ අර්ථය ජාතියක් හෝ ආගමක් නිදහස් වෙනවා කියන එක නෙමෙයි, තව කාගෙන් හරි අපි නිදහස් වෙනවා කියන එක නෙමෙයි. පුද්ගලයාට පුද්ගලයාගේ නිදහස තියෙනවා, පුද්ගලයාට හිතන්න නිදහස තියෙනවා, පුද්ගලයාට තමන් කැමති රස්සාවක් කරන්න නිදහස තියෙනවා, තමන් කැමති අදහසක් බෙදා ගන්න නිදහස තියෙනවා, තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. මේ නිදහස
අනිත් අය බාර ගන්න ඕනේ. ඒකයි වැදගත් කාරණේ. දැන් අපි අපේ ආගම අදහන නිදහස අපිට ඕන කියලා හැමෝම පිළිගන්නවනේ. අපි පිළිගන්නේ නැත්නම් අනිත් කෙනාට එයාගේ ආගම අදහන නිදහස තියෙනවද කියන කාරණා. එතනෙත් තමයි අපිට ප්‍රශ්නේ. එතකොට අර මේ නිදහස සම්බන්ධ වටිනාම වචනේ වටිනාම වගන්තිය තමයි අපි අකමැති දේ උනත් අනිකාට කිරීමට තියෙන අයිතිය අපි පිළිගන්න ඕනේ. ඒක තමයි නිදහස බාර ගන්නවා කියලා කියන්නේ. අපි අකමැති වෙන්න පුළුවන් ඒ දෙයට. හැබැයි ඒකෙන් ඒ මනුස්සයා හිතනවා නම් ඒ මනුස්සයාට හොඳක් වෙනවා කියලා. ඒකෙන් අපිට පුද්ගලිකව අලාභයක් සිද්ධ වෙන්නේ නැත්තම්, අපේ දේපොළ හානියක් සිද්ධ වෙන්නේ නැත්තම්, එහෙමනම් ඒ මනුස්සයාට ඒක කරන්න තියෙන අයිතිය අපි නිදහස වශයෙන් බාර ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණා දිහා නිකන් හිතලා බැලුවහම ඕන කෙනෙකුට තේරෙන්න ඕන. ලිබරල් වාදය කියලා කියන්නේ මේ දේශපාලන දර්ශනයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට පිටින් තියෙන අපි ඔක්කොම එකතු වෙලා මොනවා හරි හදනවා වගේ දෙයක් නෙමෙයි. ඒක ඒක ලයිෆ් ස්ටයිල් එකක්. ඒක ජීවිතයේ ඇතුළෙන් පුහුණු වෙන දෙයක්. ඒක ඒක ඒකේ තියෙනවා සදාචාර පද්ධතියක්. එතකොට ඒක එක්තරා විදිහක පුහුණුවක් එක්ක ඇති වෙන දෙයක්. කවුරු හරි එක්කෙනෙකුට තියරි ගිහිල්ලා ඉගෙනගෙන යාට එකපාරට හා දැම්මම ලිබරල් වාදී කියලා එළියට එන්න බෑ. යාට ලිබරල් වාදී උගන්වන්න පුළුවන් වෙයි. හැබැයි ලිබරල් වාදය කියලා කියන්නේ ලිබරල් වටිනාකම් ඇතුලේ තමන් කොච්චර ජීවත් වෙලා තියෙනවද, තමන්ට කොච්චර ඒවා තමන්ගේ ප්‍රායෝගික භාවිතාව ඇතුලේ යොදා ගන්නවද, නැත්නම් ඒව ඇතුලේ ජීවත් වෙනවද කියන එක අපි කියන්නේ එකට ලයිෆ් ස්ටයිල් එකක් කියලා. අපි කිව්වොත් එම ලිබරල් වාදය එක දර්ශනවාදයක් නම් දේශපාලනේ. ඊට මෙහා පැත්තේ තියෙනවා ජාතික වාදය හෝ ගතානුගතික වාදය, නැත්නම් කන්සර්වටිසම් කියන කොටස. මේ පැත්තේ අනිත් පැත්තේ තියෙනවා කමියුනිසම් කියන කොටස. එතකොට මේක මැද්දේ තමයි අපි ලිබරල් වාදය කියන එක කතා කරන්නේ. එතකොට මේ ගතානුගතික වාදය නැත්තම් අපි කියන්නේ ජාතික වාදය වෙන්න පුළුවන්. මේ ජාතික රාජ්‍ය අපි ලංකාව තනියම ස්වයංපෝෂිත වෙන්න ඕන වගේ දේවල් පිළිගන්න කට්ටියක් ඉන්නවනේ. අපේ ඉතිහාසය තමයි අපේ ලොකුවට මුස්සන්න ඕන කියලා පිළිගන්නේ. ඒ වගේ ඒක එක පිරිසක්. ඒකොල්ලෝ කර තියාගෙන යන්නේ සාමූහික උරුමයක් කියලා දෙයක්. ඒකේ පුද්ගලයා කියන මනුස්සයාට තියෙන වටිනාකමක් නැහැ. පුද්ගලයා ඉන්නේ ඒ ජාතිය හෝ මහා උරුමය හෝ පරිස්සම් කරන්න මිසක් පුද්ගලයාගේ ජීවිතය ඇතුලේ පුද්ගලයාගේ සැප විඳින්න නෙමෙයි. පුද්ගලයා ඉපදිලා තියෙන පුද්ගලයාගේ ජීවිතය විඳින්න නෙමෙයි. හරියට. එතකොට ඒ ජාතිකවාදී පැත්තත් එහෙමයි. ඒ වගේමයි කොමියුනිස්ට් වාදය කියන පැත්ත ගත්තොත් එහෙම. ඒක අනාගතයේ ඇති වෙන යම්කිසි ස්වර්ග රාජ්‍යයක් තියෙනවා. ඉස්සරහට එන්නේ කවදාවත් තාම අවිල්ලා නැහැ. ඒක ඉස්සරහට එන එකක්. ඒ වෙනුවෙන් අපි සියලු කැපකිරීම් කරගෙන යන්න ඕන, සාමූහික වෙන්න ඕන. අපේ තියෙන පුද්ගලික දේ පොළ අනම් මනම් ඒවා ටික අතාරින්න ඕන. එහෙම ගිහිල්ලා සාමූහිකව කවදා හරි මේ විමුක්තිය ළඟා කරගන්න ඕන. ඒතර මේ මැද්දේ තියෙන ලිබරල් වාදය කියන එකේ මූලිකම වටිනාකම තමයි පුද්ගලයා. පුද්ගලයා කිසිසේත්ම සාමූහිකත්වයක් වෙනුවෙන් තමන්ගේ අයිතිය හෝ නිදහස හෝ තමන්ගේ ජීවිතයේ ආතල් එක පරිත්‍යාග කරන්නේ නැහැ. ඒක තමයි ලිබරල් වාදයේ පදනම. ඒතකොට ඒක පරිත්‍යාග කරන්න නම් එයාට ඒකෙන් යම්කිසි වාසියක්වත් වෙන්න ඕන. එයා යම්කිසි රජයකට බදු ගෙවනවා නම් රජයේ විසින් එයාගේ ජීවිතය සුඛිත මුදිත කරන්න යම්කිසි දේවල් ටිකක් කරන්න ඕන. ඒකයි ලිබරල් වාදයේ පදනම. නිකන් අර බොරු අනුන් වෙනුවෙන් කරන පරාර්ථක හේම්මල් චර්යාව වෙනුවට ලිබරල් වාදය ඇතුලේ හරියටම පුද්ගලයාගේ ආශාව, පුද්ගලයාගේ ජීවිතයේ පැවැත්ම කියන කොන්දේසි ටික සම්පූර්ණ කරනවා. ඒක නිසා ඒක හරි අවංක දර්ශනවාදයක්, නැත්නම් අවංක පැවැත්මක් විදිහට අපිට මුණ ගැහෙනවා. අපි දන්නවා කොමියුනිස්ට් වාදය, ජාතික වාදය ආශ්‍රය කරලා තියෙනවා නේද? ඒකෝලොන්ට ඔකලෝ දන්නවා කුහක කියන වචනේ එන්නේ කොතනින්ද කියලා. කුහක කියන වචනේ එන්නේ තමන් කැමති දේ තියාගෙන, තමන් කැමති දේ හංගගෙන වෙන බොරුවක් වෙනින් පෙනී ඉන්නවා කියන එක. ලිබරල් වාදයේ ඒ වටිනාකම් ටික ගත්තොත් එහෙම මූලික වටිනාකම් තමයි සාමය. ඊළඟට අනිත් මිනිස්සුන්ව දරා ගැනීමේ හැකියාව, අනිකාගේ අදහසක් දරා ගැනීමේ හැකියාව, අනිකාගේ ජාතියක් සංස්කෘතියක් දරා ගැනීමේ හැකියාව. මුස්ලිම් මිනිස්සෙක් ඔළුව වහගෙන හිජාබ් එකක් දාගෙන ගියා කියලා කිපෙන්නේ නැති එක. ඒක ඒ මනුස්සයාගේ සංස්කෘතියක් ඒක වටිනාකමක් තියෙනවා කියලා බාර ගන්න පුළුවන් පරිණතකම. මෙන්න මේ දේවල්. ඒකම ලිබරල් වාදයේ තියෙනවා ස්ථානෝචිතව. ඒ කියන්නේ වොලන්ටරි ඇසෙම්බ්ලින් කියන එක. ඒ කියන්නේ මොකක් හරි රජයෙන් කරලා දෙනවා නෙමෙයි. ඒ වෙනුවට මිනිස්සු මොකක් හරි අවශ්‍යතාවයකදී ඒකලෝ ස්වාධීනව ස්වේච්ඡාවෙන් එකතු වෙලා ඒ වැඩේ වෙනුවෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ ඒකලන්ට එකෙන් වාසියක් තියෙන හින්දා. වාසියක් වෙනුවෙන් වැඩ කිරීම නරක දෙයක් නෙමෙයි. වාසියක් වෙනුවෙන් වැඩ කරන එක තමයි අවංක වේ වාසිය. මෙන්න මේ වෙනුවෙන් අපි එකතු වෙලා තියෙන්නේ. මේකෙන් අපේ පාරේ ඉන්න කට්ටියටම හොඳක් වෙනවා, නැත්නම් අපේ ක්‍රීඩා සමාජයටම හොඳක් වෙනවා, නැත්නම් අපේ වටේ ඉන්න නෑදෑයන්ට, ඒ පවුලේ හිතවතුන්ට හොඳක් වෙනවා. මේ අයිඩියා එකෙන් කට්ටියට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. මේකත් මේ වොලන්ටරි ඇසෙම්බ්ලින් කියන එක, නැත්නම් වොලන්ටරි එකතු වෙලා වැඩ කරනවා කියන එකත් ලිබරල් වටිනාකමක් විදිහට මුණගැහෙනවා.
සහ නීතිය ආධිපත්‍ය අපිට තියෙන්න ඕන. නීතිය කියන්නේ අපි එකඟ වෙලා තියෙනවා සම්මුතියක්. අපි හැමෝටම අවශ්‍යයි යම්කිසි රාමුවක් කියලා. ඒ රාමුව ඇතුලේ අපි පවතින්න ඕන කියලා. ඒ අපේ එකඟතාවයක්. ඒ බලය අපි දෙන්නේ පුද්ගලයා විසින් තමයි රජයට දෙන්නේ නීති ආරක්ෂා කිරීමේ බලය. නැතුව නීතිය අපිට ඉහළින් තියනවා නෙමෙයි. අපි නීතිය පිළිගන්න නිසායි නීතිය පවතින්නේ. අපි පිළිගන්නේ නැත්නම් නීතිය පවතින්නේ නැහැ එතනින් එහාට. එතකොට ඒක නිසා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම කියන එක ලිබරල් සමාජයක වටිනාකමක් වෙනවා. ඒක පුද්ගලිකව අපි පිළිගන්නවා මේ නීතිය මෙතන පැවතිය යුතුයි කියලා. ඒක නිසා තමයි ලිබරල් නොවන මිනිසුන්ට අහිතකර වෙන නීති වෙනස් කරන්න මිනිස්සු වැඩ කරන්න ඕන. උදාහරණයක් විදිහට සමලිංගික නීතිය. ලංකාවේ සමලිංගික නීතිය තහනම්. ලංකාවේ සමලිංගික නීතිය වෙනස් කරගන්න බෑ තාම. නමුත් අපිට තේරෙනවා ඒ මිනිසුන්ගේ ජීවිතේ ඒ මිනිසු කැමති විදිහට ගත කරන්න ඒ මිනිසුන්ගේ ලිංගිකත්වයට ඒ මිනිසුන්ට අයිතියක් තියෙන්න ඕන. එතකොට මේ නීතිය විසින් ඒ අයිතිය බාධා කරනවා. අන්න එතකොට අපි මේ නීතිය වෙනස් කරන්න බල කරනවා. ඒකයි ලිබරල් සමාජයක ලිබරල් වටිනාකම් පිළිගන්න මිනිසුන්ගේ විදිය. ඊට පස්සේ බලය අධිකාරිය කියන එක හැමතිස්සෙම සැකකරන එක ඔතොරිටි කියන එක. ඔතොරිටි කියන එක බාර ගන්නවා නෙමෙයි. දැන් අපි ජාතිකවාදියෙක් ගත්තොත් එහෙම එයා පන්සල් වල තියෙන බලය නැත්නම් ආගමික පාර්ශ්ව වල තියෙන බලය එහෙම් පිටින් බාර ගන්නවා වෙන්න පුළුවන්. සම්ප්‍රදායේ පවතින බලය බාර ගන්නවා වෙන්න පුළුවන් ට්‍රැඩිෂන් එකෙන් එනවා කියලා. රයිට්. කොමියුනිස්ට් වාදියෙක් නම් එයා ඒකලගේ පක්ෂේ තියෙන ඔතොරිටි එක පිළිගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ලිබරල් වාදියෙක් එහෙම නැහැ. ලිබරල් වාදියෙක් හැමතිස්සෙම ස්වාධීනව ප්‍රශ්න කරනවා ඒ බලය ක්‍රියාත්මක වෙන ආකාරය හරිද කියලා. එතකොට මේ බලය පිළිබඳ හැමතිස්සෙම සැකයක් ලිබරල් වාදියෙක් තුල තියෙනවා. එයා ඔතොරිටි එක දෙන්නේ, ඒ කියන්නේ අපි කාට හරි මේ බලය දෙනවා නම් මේ බලය නැවත අපි කියන්නේ පරීක්ෂා කරලා බලනවා ඒක හරි විදියට ඒ අධිකාරීන් විසින් ක්‍රියාත්මක කරනවාද කියලා. එතකොට ලිබරල් වාදී අපි තේරුම් ගන්න ඕන මූලිකවම මේක ලෝකෙට බිහි වෙන්නේම අධිකාරීවාදයට එරෙහිව. රාජ්‍යත්වයට එරෙහිව, ඔටුන්නට එරෙහිව, දෙවියන් විසින් පත් කරපු දූතයා කියන එකට එරෙහිව. ඒ වෙනුවට හැම මිනිහෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ සමානයි කියන පිළිගැනීම. ඔව් ඒක ක්‍රිස්තියානි පිළිගැනීමක්. හැබැයි ලිබරල් වාදී පදනම වෙන්නේ ඒක. ඒ කියන්නේ සියල්ලන් දෙවියන් ඉදිරියේ සමානයි කියන එක. ඒක තමයි අපි ලිබරල් වාදී හැමතැනටම ගේන්නේ. නීතිය ඉදිරියේ සියල්ලන් සමානයි. ඒක වෙන්නේ මෙන්න මේ පිළිගැනීම හරහා. ඒ කියන්නේ කිසිම කෙනෙක් උස් පහත් නෙවෙයි. කෙනෙකුට තව කෙනෙක් වෙනුවෙන් දඬනය පාවිච්චි කරන්න බෑ. මෙන්න මේ විදිහට තමයි ඒ ලිබරල් වාදී සැකසුම හැදෙන්නේ. මම ඊළඟට යෝජනා කරපු සින්දුව තියෙනවා අපි ගාව. අපි ඒ සින්දුව අහලා කතා කරමු. Yeah.
අපි මේක අවසාන සිින්දු විදියට තෝර ගමු. මේ සිින්දුව තියෙන ම වැඩාත් වැදගත්ම වැඩිය කැමතිම කාරණයද මේක බියර් සිින්දුවක් වීම. එක ලයන් බියර එකට හදපු සිින්දුවක්. ඔකට මේ සිින්දුවක් එක්ක ගොඩක් දේවල් එනවා. වචන විතරක් නෙමේ. ඔට මේ සිින්දුවත් එක්ක බියර එකකුත් එන. මේ සිින්දුවත් එක්ක සිංහෙක් එනවා. මේ සිින්දුවත් එක්ක කොන්ඩ දිගට වවාගත්ත චිත්‍රාල් සෝම් පාලයන. ට මේ සිින්දුවත් එක අපි අහල පුරුදු නැති ක්‍රැක්වෙච්ච වොයිස්ස කන. මේ සියල්ල ඇවිල්ල අපේ සංස්කෘතිය කම්පනය කර. අපේ සම්ප්‍රදායක ගතානුගතික සංස්කෘතිය හෙල්ලෙනවාටික මොකක්ද මේ වෙන්න යන්න එක. දැම් මේ සිින්දුව අපි ගත්තොත්ත මේක ලෙජෙන්ඩරි සෝන් ගක් මේ ලෙජෙන්ඩ එකක් කෙලි. හේතුව දැන් පරම්පරා ගානක් තිස්සේ මේ සෑහන කාලයක් අපි අහලා. මේ සිින්දුව අපිට බියර් තිබුණත් නැතත් ඕන තැනක පලේ කරන්න පුළුවන් සිින්දුව පවට පත්ව. ඒම කියන්නේ බියර එක වැදගත් කියලා මේ වෙලාවට. ලංකාවේ අර මම කියපු personal responsibility එක. තමන්ට තමන්ගේ වගකීම ගන්න බැරිකම හොඳටම මතුවෙන තැනක් තමයි මත්පැන් පාවිච්චිය කියන එකේ. බිව්වෙන් පස්සේ අනාතයි. ගොඩක් එවුම් බොන්නේ අඩිය පෙන්න ගන්න. ඊට පස්සේ බිම දිගේ යන කරන වැඩ පහුවෙන්දට මතක නැහැ. ඒතකොට මේ තියෙන ප්‍රශ්නේ තමයි ඒකනේ බොන්න දන්නේ නැතිකම. බීම කියන එක එනවනේ culture එකක්. ඒ culture එක දියුණු රටවල් වල මේ මිනිස්සු වැඩ කරන ගමනොත් බිබී හිටපු කාලයක් තිබුණා. ඒතකොට alcohol කියන එක එහෙම නරක දෙයක් නෙමෙයි. හැබැයි අපේ රටට වැටුනෙන් පස්සේ උදේ හවස බීලා පාරවල් වල වැටලා කබරය දාලා කෙල වෙලා යනවා. ඒතකොට මෙන්න මේ බීම කියන එකට සංස්කෘතියක් ගේන්න තමයි මේ සින්දුව ගේන්නේ. මේ සින්දුව ඇතුලේ යෝජනා කරනවා ඔබ සිංහෙක් වගේ වෙලා. ඔබ තනියම ඔබේ තීරණ ගනින්, ඔබේ තීරණ වල ජවය ඔබ තනියම අතට ගනින්. ඔබගේ ජීවිතේ උතුම් පැතුම් තියෙන්න ඕන. උතුම් පැතුම් උතුම් ප්‍රාර්ථනා තියෙන්න ඕන ඔබට ජීවිතේ ගැන. ඒක පුද්ගලික ප්‍රාර්ථනා. සිංහයෙකුට නෑනේ නිකන් සිංහ රාජධානිය ගොඩ නගනවා වගේ ප්‍රාර්ථනා. සිංහයෙක් කියන්නේ සිංහයා කියන්නේ ආත්මාර්ථකාමීම සතා. ඌ තනියම තමන් ගැන විතරයි හිතන්නේ. කන්නවත් නැගිටින්නේ කම්මැලිම ඉඳලා බොහොම කන්නම ඕන වුණාම විතරයි. ඒතකොට හැබැයි ඒ සිංහයාගේ තියෙන අභිමානය පොඩ්ඩකටවත් අඩු වෙලා නෑ. ඌගේ අපි කියන්නේ තනකොල කන්නේ නෑ කියලා මොනවා වුණා. ඒතකොට ඒ ලෙවල් එකේ ඉන්නේ. ඒ වගේම අලුත් ගංගා ධාරා අලුත් ගම් මේ නදී තෙරවල් ගවේෂණය කරමින් මේ සිංහය යනවා. ඒතර ආසේ මන්දාකිණී වැටෙනවා. තනියම යන්නේ මේ ගමන. මේ ගමනේ තියෙන එකම දේ තමයි එයා තනියම යාමෙන් තනියම අත්පත් කරගන්න ජයග්‍රහණ තනියම ජීවිතේ දිනන දේවල් ගැන එයාට තියෙන ලොකු ආඩම්බරයක්. ඒතර මේ යෝජනා කරන ජීවිතේ මේ යෝජනා කරන පැවැත්ම තමයි ලිබරල් ඉන්ඩිවිජුවල් කෙනෙකුගේ ජීවිතේ පැවැත්ම. ඒ මනුස්සයා විනෝද වෙනවා. ඒ මනුස්සයා සමාජ කිව්වා කියලා මේ සමාජ මත්පැන් විරෝධී අමත්‍යපයි කියලා ඉන්නේ. ඒ මනුස්සයා බොන්න ඕන වෙලාවට බොනවා. ඒක බීලා තමන්ව මේන්ටේන් කරන්න දන්නවා. අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්නේ නැතුව ඒක විනෝදයක් විදිහට පාවිච්චි කරන්න දන්නවා. ඒ බොන එකෙන් හෝ මත්වීම ඇතුලේ තමන්ගේ ජීවිතේ අරමුණු පාවලා දෙන්නේ නැහැ. ඒ අරමුණු වෙනුවෙන් හඹාගෙන යන්නේ අරමුණු හොයාගෙන යන්න තමන්ගේ ජවය පාවිච්චි කරනවා. තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය කරා මෙහෙවනවා. එතකොට ලෝකේ මොන දේ වුණත් ලෝකේ මොන කම්පනයක් නැති වුණත් තනියම නැගිටින්න පුළුවන් හයියක් තනියම කකුල් දෙකෙන් හිටගෙන තමන්ගේ ජීවිතේ තමන් දකින දිශාව කරා යන්න පුළුවන් හයියක් මේ සින්දුව ඇතුළේ යෝජනා වෙනවා. මේ සින්දුව ලියන්නේ බර්ට්‍රම් නිහාල්. මම දන්න විදිහට එයා ලියපු එකම සින්දුවද කොහෙද? මේ සින්දුව ඉංග්‍රීසි සින්දුවකින් ට්‍රාන්ස්ලේට් කරපු ඒ මෙලඩි එකට හදපු සින්දුවක් වුණාට ඒ ඔරිජිනල් එකට වඩා මේ ඩුප්ලිකේට් එක හොඳයි. මේ ඩුප්ලිකේට් එක දැනෙන සුළුයි. ඩුප්ලිකේට් එකේ තියෙන අර්ථය ගැඹුරු. ඉතින් මං කියන්නේ ලිබරල් ජීවිතයක් අත් කරගන්නවා කියලා කියන්නේ ඉතින් සිංහෙක් වගේ වෙනවා කියන එක. ඒ සිංහයා කියලා කියන්නේ ජාතික කොටියේ ඉන්න සිංහයා නෙමෙයි. අර කඩුවක් අරගෙන ඉස්සරහට එන එකට කොටන්න බලාගෙන ඉන්න සිංහයා නෙමෙයි. ඒ වෙනුවට සිංහයා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ අරමුණු හොයාගෙන යන, තමන්ගේ පැවැත්ම සාක්ෂාත් කරගන්න මහන්සි වෙන, තමන් පිළිපද ආඩම්බර වෙන, තමන්ගේ මාර්ගයක්, තමන්ගේ වගකීමක් බාරගන්න පුළුවන් පෞරුෂයකට. අපි එහෙනම් ලිබරල් වටිනාකම් ගැන කතාව මෙතනින් ඉවර කරනවා. බොහොම ස්තුතියි මේ වගේ හැන්දාවක් ලබා දුන්නට. බොහොමත්ම ස්තුතියි. ඉතාම හොඳට සින්දු ටික වාදනය කරලා දුන්නට. සුභ රාත්‍රියක් හැමෝටම.